එංගලන්ත කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර තිබුණු පළවෙනි සහ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට වැඩිය වෙනස් ප්‍රතිඵලයක් තමයි තුන්වෙනි ටෙස්ට් තරගයේදී ලැබුණේ. මේ තරගයේ සංචාරක ඉන්දියා කණ්ඩායම සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජය කරලා ලකුණු 203ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්න සමත් වුණා. මේ ජයග්‍රහණයට ඉන්දියා නායක විරාට් කොහලිගේ දක්ෂතා ගොඩක්ම බලපෑවා. පළවෙනි ඉනිමේ ලකුණු 97ක් ලබා ගත්ත කොහලි දෙවැනි ඉනිමේ ලකුණු 103ක් ලබා ගන්න සමත් වුණා. කොහලි මේ විදිහට තරගයේ ලකුණු 201 එකතුවකට ඇවිත් ඉන්දියා කණ්ඩායම නායකයෙක් විදිහට ජයග්‍රහණයට කැඳවාගෙන යාමත් එක්ක කොහලිගේ නමට ලෝක වාර්තාවක් බිහි වුණා. ඒ තමයි තරගයක ලකුණු 200ට වඩා රැස් කරගෙන තමන්ගේ කණ්ඩායම වැඩිම වතාවක් ජයග්‍රහණයට අරගෙන ගිය නායකයා විදිහට වාර්තාගත වීම. එංගලන්තයේ තුන්වෙනි තරගයේ කොහලි මේ දක්ෂතාවය පෙන්වන්නේ මේ වගේ දක්ෂතාවයක් ඔහු පෙන්වපු හත්වෙනි අවස්ථාව විදිහට. මීට කලින් මේ වාර්තාවට හිමිකම් කිව්වේ ඔස්ට්‍රේලියාව බිහි කළ සුපිරි නායකයෝ දෙන්නෙක් වන රිකි පොන්ටින් සහ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්. මේ දින තරඟවල ලකුණු 200ට වැඩි අරගෙන ඔස්ට්‍රේලියා කණ්ඩායම අවස්ථා 6 බැගින් ජයග්‍රහණය වෙත අරගෙන ගිහින් තිබුණා. බ්‍රැඩ්මන් අවස්ථා 4ක එංගලන්තයේකත් අවස්ථා 2ක ඉන්දියාවට එරෙහිවත් මේ දක්ෂතාවය පෙන්වලා තියෙනවා. පොන්ටින් අවස්ථා 2ක් ගානේ පාකිස්තානයයි දකුණු අප්‍රිකාවට එරෙහිවත් අවස්ථා 1 ගානේ කොදිව් කණ්ඩායමත් එංගලන්තයට එරෙහිවත් මේ දක්ෂතාවය පෙන්වලා තියෙනවා. කුලි මේ දක්ෂතාවය පෙන්වලා තියෙන්නේ අවස්ථා 4ක් එංගලන්තයට එරෙහිවත් අවස්ථාව බැගින් ශ්‍රී ලංකාව සහ කොදිව් කණ්ඩායම් සහ නව සීලන්තයට එරෙහිව. කොල්ට කලින් හිටපු ඉන්දියා නායකයන්ගෙන් මේ විදිහේ හපංකමක් පෙන්වලා තියෙන්නේ ධෝනි විතරයි. ධෝනි මේ හපංකම් පෙන්වලා තියෙන්නේ එක අවස්ථාවක් විතරයි. වැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්.